ఆదత్ సిరోదినామిక్ ట్విలైన్ ని అలాగే లింగిక సౌఖ్య ගැන කතා කරන సెక్స్ అండ్ ఎల్కే YouTube channel එකේ తవత్ ఎపిసోడ్ එකක් අපි දන්නවා අපි මීට කලින් ගොඩක් වෙලාවට මේ කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍ය ගැන කතා කරනකොට ඊට කලින් වැඩසටහන් වලදී අපි කතා කරා මේ යෝනි මාර්ගයේ ලිහිල් භාවය ගැන. අපිට පහුගිය දවසක කාන්තාවක් ඇවිල්ලා ප්‍රකාශ කරා ඇගේ යෝනි මාර්ගයේ යම්කිසි ලිහිල් වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකට හේතුවක් විදියට ඇය හොයා දක්වපු කාරණය තමයි මේ වැඩිපුර ලිංගික ක්‍රියාවලයේදීම මේකට හේතුවක් වෙන්න පුළුවන්. එවැගේම තමයි මීට කලින් තවත් කාන්තාවක් විශේෂයෙන්ම තමන් කලින් විවාහයට පත් වෙලා ඉඳලා ඊට පස්සේ නැවතත් විවාහයට පත් වෙද්දී ඒ කලින් විවාහයේදී ඒ තමන්ගේ සහකරු වගේ මේ පෝෂලිංගයේ ප්‍රමාණය හිඳ සමහරක් වෙලාවට මේ වගේ යෝනි මාර්ගයේ ලිහිල් වීමක් ඇති වෙන්නට පුළුවන් දෙක. ඉතින් අද මම කතා කරන්නේ මේ යෝනි මාර්ගයේ ලිහිල් වෙන්නේ ඇයි ඒ වගේම තමයි ඒ සඳහා අපිට මොනවද කරන්න පුළුවන් ප්‍රතිකර්ම කියලා. ඉතින් මාතෘකාව කතා කරන්න කලින් හැමදාම මතක් කරනවා වගේ මේ කතා කරන දේවල් ඔයාලගේ ජීවිතේට ඒ වගේම තමයි දැනුමට උදව් වෙනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell button එකත් ඔබලා අපිත් එක්ක නිරතුරුවම රැඳලා ඉන්න. ඉතින් මේ යෝනි මාර්ගයේ ලිහිල් වෙන්න වැඩිපුර සෙක්ස් කරන එක එහෙම නැත්නම් සමහරක් වෙලාවට මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය කියන එක බලපානවද කියලා කෙනෙක් ඇහුවොත් ඒකට සරලව දෙන්න තියෙන උත්තරය තමයි නෑ කියන්නේ. මුලින්ම අපි බලමු මොකද්ද මේ යෝනි මාර්ගයේ ලිහිල් වෙනවා කියන්නේ. අපි දන්නවා ගොඩක් කාලවලට මේ යෝනි මාර්ගය හැදිලා තියෙන්නේ මෘදු පටක වලින් සමෙන් ඒ වගේම තමයි මාංශ පේශි වලින්. ඉතින් ගොඩක් කාලවලට මේ යෝනි මාර්ගයේ ලිහිල් වෙලා කියනකොට අපි තේරුම් ගන්න ඕනේ මොන වගේ තත්ත්වයක්ද මේකට බලපාන්නේ කියලා. එතකොට ඇත්තටම අපි ගත්තොත් මේ යෝනි මාර්ගයේ මාංශ පේශී වල ලිහිල් භාවය තමයි අපි ඇත්තටම යෝනි මාර්ගයේ ලිහිල් භාවය කියලා හඳුන්වන්නේ. එහෙම නැතුව මේ මෘදු පටක වල යම්කිසි ඇදීමක් සිද්ධ වුණාම ඒක ඇදිලා එහෙම්මම තියෙනවා ඒක ලිහිල් වෙනවා කියලා කාරණයක් අපිට විස්තර කරන්න හැකියාවක්. මොකද ඒකට හේතුව තමයි මේ මෘදු පටක හැම එකක්ම යම්කිසි විදියකට ඇදුනන අපි දන්නවා සමහරක් කාලවලට ලිංගික සම්බන්ධයේදී වෙන්න පුළුවන් දරු ප්‍රසූතියේදී වෙන්න පුළුවන් මේ දේවල් ඇදුනන ඒවා නැවතත් යථා තත්ත්වයට පත්වීමක් සිද්ධ වෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන කාරණය තමයි මම කලින් සඳහන් කරා වගේ මම රූපසටහනකිනුත් පෙන්වන්නම් මේ යෝනි මාර්ගයේ ආශ්‍රිතව තියෙන මේ මාංශ පේශිය වලල්ල සමහරක් කාලවලට අපි කියනවා දුර්වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ ක්‍රියාකාරීත්වය නැත්නම් මේකේ තියෙන අපි කියනවා ටෝන් එක එහෙම නැත්නම් මේ තානය කියන එක අඩු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේකට විවිධ හේතු බලපාන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ මසල් එක එහෙම නැත්නම් අපි කියන මේ මාංශ පේශි වලල්ලේ තියෙන ටෝන් එක අඩු වීම තමයි ඇත්තටම අපි යෝනි මාර්ගයේ ලිහිල් වීම කියලා හඳුන්වනවා. මුලින්ම අපි බලමු ඇයි මෙහෙම යෝනි මාර්ගයේ ලිහිල් වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් බහුල වශයෙන්ම මේකට බලපාන කාරණය තමයි අපි කියන්නේ දරු ප්‍රසූතිය. ඉතින් ඇත්තටම දරු ප්‍රසූතිය වුණත් සමහරක් වෙලාවට මේ දරු ප්‍රසූතිය ඇතුළේදී සමහරක් වෙලාවට විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා සමහරක් වෙලාවට බබා තරම දුරට ලොකු වුණොත් අර බර්ත් කැනල් එක එහෙම නැත්නම් මේ යෝනි මාර්ගයෙන් ඒ දරුවා එළියට එීමේදී සමහරක් වෙලාවට ඒ පටක වලට නැත්නම් ඒ මාංශ පේශි වලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ අමාරු දරු ප්‍රසූතියකදී විවිධ උපක්‍රම මගින් අපි මේ දරුවා එළියට ගන්න උත්සාහ කරනවා. විවිධ අපි දන්නවා ගොඩක් වෙලාවට මේ ෆෝසෙප්ස් එහෙම නැත්නම් උපකරණ යොදලා සමහරක් වෙලාවට දරුවා එලියට ගැනීමක් සිද්ධ කරනවා විශේෂයෙන් මේ දරු ප්‍රසූතිය පහසු කරවන්න. ඉතින් මේ වගේ උපකරණ පාවිච්චියේදීත් සමහරක් වෙලාවට සංකූලතාවයක් විදිහට මේ මාංශ පේශි වලට යම්කිසි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි හානියක් සිද්ධ වුණාම ගොඩාක් වෙලාවට මේ කලින් අපි කියනවා මේ ඔරිජිනලි මම නැත්තම් නියමාකාරයෙන් මේ කලින් තිබිච්ච මාංශ පේශි වල තියෙන මේ ටෝන් එක නැති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ඒවා ඉරියාමක් සිද්ධ වුණොත් ඒවයි ක්‍රියාකාරීත්වය අඩාල වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවල තමයි අපි ගොඩාක් වෙලාවට දකින්නේ මේ යෝනි මාර්ගයේ ලිහිල් වීමේ තත්ත්වය. ඊට අමතරව අපි පරම කලාතුරකින් වුණත් සමහරක් වෙලාවට මේ අධික වේලාවක් හිටගෙන ඉන්නකොට අපේ මේ තියෙන මේ ශෝණියේ තියෙන මාංශ පේශි සමහරක් වෙලාවට දුර්වල වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් කාලාට මේ දීර්ඝකාලීන කැස්සක් පැවතීමත් මේ ශෝණියාවට මාංශ පේශි දුර්වල වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කාරණා හින්දාත් සමහරක් කාලවලට යෝනි මාර්ගයේ යම්කිසි විදියක ලිහිල් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මුලින්ම කාන්තාවන් විදිහට දැනගන්න ඕන කාරණේ තමයි තමන්ගේ යෝනි මාර්ගයේ මේ විදියට ලිහිල් වෙලා තියෙනවද කියන එක.
තමන් තාවුරු කර ගන්නට අවශ්‍ය. ඉතින් සමහරක් වෙලාවට තමන්ගේ සහකරුවගෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව ඒවගේම තමයි තමන්ටත් එවැනි දෙයක් තේරෙනවා නම් වෙනදට වඩා තමන්ගේ ලිංගික සම්බන්ධයකදී තමන්ට එච්චර තෘප්තියක් නැත්නම් ඒවගේම තමයි ඒකේ ලිහිල් ස්වභාවය තමන්ට දැනෙනවා නම් වෛද්‍ය පරීක්ෂාවක් මගින් තමයි ඇත්තටම අපිට මේ යෝනි මාර්ගයේ ලිහිල් වෙලා තියෙනවද නැද්ද කියන එක සොයා ගන්නට පුළුවන්. මේ විදිහට මේ යෝනි මාර්ගයේ ලිහිල් වීමක් සිද්ධ වෙලා තියෙනවා නම් යම් විදිහකට මම කලින් සඳහන් කර හේතු හින්දා අපි මුලින්ම අපිට කරන්න පුළුවන් දේවල් තමයි මේ ව්‍යායාම ඒ වගේම තමයි මේ බෞද්ධ චිකිත්සක ක්‍රම මගින් මේ යෝනි මාර්ගයේ තියෙන මාංශ පේශි වල ටෝන් එක එහෙම නැත්නම් මේ තානය කියන එක නැවත ඇති කිරීම. අපි කියනවා ගොඩාක් වෙලාවට මේ පෙල්ලික් ෆිසියෝതെරපි එහෙම නැත්නම් අපි මේ බෞද්ධ චිකිත්සක ක්‍රම පාවිච්චි කරනවා ගොඩාක් වෙලාවට මේ මාංශ පේශි වල තියෙන ශක්තිමත්භාවය වැඩි කරන්න. ඉතින් ඒ සඳහා සමහරක් වෙලාවට උපකරණ පාවිච්චි කරනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට විද්‍යුත් ක්‍රම මගින් ඒ මාංශ පේශි උත්තේජනය කරලා ඒවයේ තියෙන ශක්තිමත්භාවය වැඩි කරන්නට පුළුවන්. ඒ වගේම තමයි අලුතෙන් හඳුන්වා දීපු ප්‍රතිකාර ක්‍රමයක් විදිහට ලේසර් ප්‍රතිකාර මගිනුත් යෝනි මාර්ගයේ ලිහිල් වුණු පටක අලුත් වැඩියා කරලා ඒව නැවත ඒව තද කරලා අර කලින් තිබිච්ච යෝනියේ තියෙන ඒ තදභාවය නැවත ඇති කරගන්න හැකියාවකුත් තියෙනවා. හඳ එන අද දවසේ අපි කතා කරේ මේ යෝනි මාර්ගයේ කාන්තාවකගේ ලිහිල් වෙන්න පුළුවන් මොන වගේ හේතු හින්දාද? ඒ වගේම තමයි ඒක අඳුනාගන්නේ කොහොමද? ඒ වගේම තමයි ඒකට මොන වගේ ප්‍රතිකාරද තියෙන්නේ කියලා. හැමදාම මතක් කරනවා වගේ මේ කතා කරන දේවල් ඔයාලට වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. අපිට අලුත් යෝජනා එවන්න අපි මොන වගේ මාතෘකාද ඉදිරියේදී කතා කරන්න ඕනේ කියලා. මොකද ඒ වගේ දේවල් අපිට ගොඩාක් වැදගත් වෙනවා ඉදිරි වැඩසටහන් පෙළගස්සද්දී. ඒ වගේම තමයි අපි හැමදාම මතක් කරනවා ඔයාලගේ තියෙන ලිංගික සෞඛ්‍යමය ගැටලු අපිට යොමු කරන්න පුළුවන් WhatsApp නම්බර් එකක් තියෙනවා මේ channel එකේ. ඒ වගේම තමයි Facebook page එකක් තියෙනවා. ඉතින් ඒවා හරහා ඔයාලගේ ප්‍රශ්න ඔයාලට යොමු කරන්න පුළුවන්. ඉතින් අපිට ඒ සඳහා උත්තර ලබා දෙන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔබ සැමට සුබ දවසක්.